දැනටමත් ජනාධිපතිවරයා පත්වීමෙන් එතුමාගේ යටතේ තියෙන කෘෂිකර්ම අමාත්‍යංශය. දැන් ඔබතුමන්ලා මේ වැනි ගැටලු ඇත්තටම එතුමා කියනවා අපි මේ වගේ මාෆියාවන් නවත්තනවා, වංචා නවත්තනවා කියලා. දැනට ඔබතු එතුමන්ලාට මේ ප්‍රශ්න ගැටලුව සම්බන්ධයෙන් ඔබතුමන්ලා මේක මත් මේ ඇත්තටම මේ ගැන කිව්වද ඒගොල්ලන්ට? නෑ, තාම ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට දිවුරුන් දීලා සතියක්වත් නැහැ. ආසන්න වශයෙන් පැය 72 වගේ කාල සීමාවක් තියෙන්නේ. හැබැයි අපි කියන්නේ මේ බලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට දෙපාර්තමේන්තු නිලධාරීන් කන්න ගැන දන්නේ නැතුව නෙමෙයිනේ, මේ අර්බුද ගැන දන්නේ නැතුව නෙමෙයිනේ. ඒක අදාළ කෘෂිකර්ම ඇමතිවරයා හෝ ජනාධිපතිවරයා පත් වෙනකම් බලන් ඉන්නව නැහැ. මොකද කන්න සැප්තැම්බර් 15 වෙනකොට පටන් ගන්නවා. තාම කන්න රැස්වීම තියලා නැහැ. ඒ නිසා අපි ඉදිරියේදී අදාළ කෘෂිකර්ම නව කෘෂිකර්ම අමාත්‍යවරයා එක්ක සාකච්ඡාවක් දාගන්න. ඔහු ජනාධිපතිවරයා විදිහට නෙමෙයි, ජාතික ගොවිජන එකමුතු විදිහට අපි සාකච්ඡා කරනවා මේ රටේ බරපතල කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනැගීමේදී ඇති වෙලා තියෙන අර්බුදයන් පිළිබඳව, ගොවිජනතාව මූණපාලා දෙන තියෙන ප්‍රශ්න පිළිබඳව. එතකොට සමස්තයක් විදිහට ගත්තාම සියලු ගොවිජන ප්‍රශ්න පිළිබඳව පංචවිධ අපේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය නගා සිටවන්න, ඒ සඳහා වැඩ කරන්න අපි අදාළ පත්වෙච්ච නව කෘෂිකර්ම ඇමතිවරයා එක්ක සාකච්ඡා කරන්න සහ ඔහුට සහයෝගය දෙන්න සූදානම්. හැබැයි මේක දේශපාලනික සහයෝගයක් නෙවෙයි, මේ රටේ කෘෂිකර්මාන්තය නංවා සිටන්න. මොකද පත්වෙච්ච කෘෂිකර්ම ඇමතිවරයාට, ජනාධිපතිවරයාට, ආණ්ඩුවට, රජයකට මේ රටේ කෘෂි නිෂ්පාදන ආර්ථික ගොඩනැගීමේ වගකීම තියෙනවා. ඒ නිසා අපි සූදානම් ගොවි ජනතාව විදිහට, ස්වාධීන ගොවි ව්‍යාපාරයක් විදිහට සාධනීය මේ රටේ කෘෂිකර්මාන්තය ගොඩනැංවීමේ සාධනීය වැඩවලට කොන්දේසි විරහිතව සහයෝගය දෙන්න. ඔව්, දැන් ඒ වගේම අපි දැක්කොත් පසුගිය රජයන් වල කෘෂිකර්ම අමාත්‍යවරු ඉන්නවා. දැන් ඔතුමා කිව්වා ඒගොල්ලන්ට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් මේ වන විට බීජ ව්‍යාපාරයේ යෙදෙනවා කියලා දිස්ත්‍රික්කවල. දැන් මෙවැනි අපි දැන් ජනාධිපතිතුමා පත් වෙලා පොඩි කාලයක්නේ වෙන්නේ, එතුමාගේ එතුමාව පස්සට අදින්න මෙවැනි බීජ අර්බුදයන් නිර්මාණය කරනවද? පැහැදිලිවම මේක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මොකද පහුගිය කාලේ මේ බීජ වංචාවන් පිළිබඳව කාබනික පොහොර සඳහා යොදවපු රුපියල් බිලියන 16.9ක වංචාව පිළිබඳව හිටපු කෘෂිකර්ම අමාත්‍යවරයා මහින්දමරවීර යටතේ කැබිනට් පේපර් හදිසියෙල අයිතියයි දාලා පොහොර මාෆියාවන් පිළිබඳව අපි පෞගිය කාලේ රහස් පොලිසිය පැමිණිලි දැම්මා. හැබැයි පැමිණිලි බාරගත්තේ නැහැ. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න සූදානම් පෞගිය කාලේ පුරාමෙත්. ඊළඟට තමයි චීන පොහොර මගඩිය පිළිබඳව අපි දන්නවා. කෘෂිකර්ම අමාත්‍ය කැබිනට් අමාත්‍ය හිටියේ මහින්දමරවීර ඇමතිවරයා. මහින්දමරවීර ඇමතිවරයා කාලේ වෙච්ච ඔය චීන පොහොර නැවට වෙච්ච අද වෙනකොටත් රුපියල් මිලියන 6.ඩොලර් මිලියන සමාවෙන්න ඩොලර් මිලියන 6.9කට වෙච්ච දෙයක් නැහැ. හැබැයි අපි සල්ලි ගෙවල ඉවරයි. ඒ නිසා මේ පිළිබඳව අපි කියන්නේ වත් වෙච්ච ජනාධිපතිවරයාට හා කෘෂිකර්ම ඇමතිවරයාට, කෘෂිකර්ම ශේත්‍රයේ ඇති වෙච්ච සියලු මේ තක්කඩිකම් වංචාවන් දූෂණයන් ඒ අකාර්යක්ෂමතාවයන් පිළිබඳව සම්බන්ධ නිලධාරීන්, සම්බන්ධ ඇමතිවරු නීති හමුවට ගේන්න විතරක් නෙමෙයි, ඔවුන්ගෙන් මේ රටට වෙච්ච අලාභය අය කරගන්න කටයුතු කළ යුතුයි. විශේෂයෙන්ම චීන පොහොර නැවට දුවච්ච ගනුදෙනුවේදී ඩොලර් මිලියන 6.9ට වගකිවිත්තේ කවුද? ඒ පිළිබඳ පර්යේෂණයක් ඕනේ, පරීක්ෂණයක් ඕනේ, විධිමත් පරීක්ෂණයක්. එසේදා මහින්දානන්ද අලුත්ගමගේ එවකට හිටපු කෘෂිකර්ම අමාත්‍යාංශය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ඉඳලා, කෘෂි කැබිනට් ඇමතිවරයාගේ ඉඳලා අනෙකුත් රාජ්‍ය ඇමතිවරු සහ මේකට සම්බන්ධ සියලු නිලධාරීන් නීති හමුවට ගේනෝනේ. මම පැය 4ක් තිස්සේ සාක්ෂි දුන්න අල්ලස් කොමිෂන් සභාවේ. හැබැයි අද වෙනකොට ඒ පිළිබඳව කිසිදු තොරතුරක් මොනවත් නැහැ. ඒ නිසා අපි කියන්නේ පත් වෙච්ච ජනාධිපතිවරයා පත් උනේ ජාතික ජනබලවේගයේ පත් උනේම මේ රටේ 76 වසරක සිදුවෙච්ච මේ අක්‍රමිකතා ත්‍රාඩකම්, මේ දේශපාලන මරිමෝඩකම් අත්හිට ආපහු හරවලා රට නිවැරදි දසාවට ගන්න. එනිසා වගකීමක් තියෙනවා, බරපතල වගකීමක්, යුතුකමක් තියෙනවා මේ රටේ පවරපු ජනමතය, මේ ජනමතයේ සුජාතභාවය රැකගන්න, අල්ලස දූෂණය නාස්තිය පිටු දකින්න පුළුවන් රජයක් ගොඩනගන්න. ඒ නිසා අපි කියන්නේ මේ වෙච්ච සිදුවීම්, කෘෂිකර්ම ශේත්‍රයේ සම්බන්ධයෙන් සිදුවෙච්ච සියලු සිදුවීම් පිළිබඳව, අක්‍රමිකතා පිළිබඳව, නාස්තියම් පිළිබඳව, හොරකම් පිළිබඳව, වංචාවන් පිළිබඳව, දූෂණයන් පිළිබඳව, ඒවට සම්බන්ධ සියලු කැබිනට් ඇමතිවරු තරාතිරම නොබලා ඒ අදාළ යටගහපු පරීක්ෂණ උඩට ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි, ඒවට සම්බන්ධ නිලධාරීන්ටත් දඬුවම් දෙන්න ඕනේ. අර පහුගිය කාලේ රටට රාජ්‍ය භාණ්ඩාගාරයට, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයිති වෙලා තිබ්බ, හිමි වෙලා තිබ්බ, අහිමි කරපු මුදල් අය කරගන්න ඕනේ යාළගෙන්. ඒ නිසා ඒකට අවශ්‍ය කටයුතු අපි ඉදිරියේදී නැවත සූදානම් කරන්න සූදානම්. නැවතත් අල්ලස් දූෂණ කොමිෂන් සභාවට,
සීයිඩියකට ගිහිල්ලා මේ අදාළ වගකීම් ඇමතිවරු සිරගෙට දානකම් අද සිරගෙට දාන්න අපිට අයිතියක් නැහැ. හැබැයි නීතිමය තත්ත්වයන් වලට ගෙනලා කටයුතු කරනකම් අපි මේක නවත්තන්නේ නැහැ. මොකද අපි පහුගිය කාලේ පුරා කියපුවාම අර හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කරේ නඩුත්තාමුදුරන්ගේ බඩුත්තාමුදුරන්ගේ අදාළ ඇමතිවරුන්ට අපි පැමිණිලි කරන්න කියපුවාම ඒ පැත්තෙන් පැමිණිලි බාරගත්තේ නැහැ. අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ගියපුවාම ඒවා නිකම්ම නිකම් බෝඩ් ලෑලි විතරයි එහෙම තිබුණේ. හැබැයි අපෙන් කට උත්තර විදිහට ගන්නවා, පැය ගණන් අපි ප්‍රශ්න කරනවා. අපේ කාලෙත් අපරාධේ, ලියකිවිලි අපරාධේ, හැමදේම අපරාධේ. මාධ්‍යවලදී මාධ්‍ය සම්දර්ශන බවට පත් වුණේ ඒකයි ඒවා. ඒ නිසා හුදේ හුදෙක් කට්ටේ ඇමතිවරු කිව්වේ දැන් පෞගිය කාලේ කුෂිකර්ම අමාත්‍යවරයා මහින්ද අමරවීර මහත්තයා එයාගේ තියෙන කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් වෙච්ච මෙරටේ යහපත් කුෂිකර්මාන්තයක් ඕන. හැබැයි ඒකට කුෂිකර්ම ඇමතිවරයා දුන්නේ නැහැ. රසායනික තෙල් පොහොර සමාගම්වල කොමිස්මට එයා යපුනේ. ඒව අපි ළඟ තොරතුරු තියෙනවා. ඊට පස්සේ මොකද කරේ? මට රුපියල් මිලියන 1000ක වන්දිල්ලලා නඩු ගෙව මට එව්වා ඉන්ද්‍රවාසිය වුණා. ඒක දීතුකම ලංකාවේ තේ ටික කසල තේ ගෙනල්ලා ඔය රමේෂ් පතරණ ඇමතිවරයා වැලි කර්මාන්ත ඇමතිවරයලු රමේෂ් පතරණ ඇමතිවරයා පිළිබඳව ඒ තේ කන්‍යා ප්‍රතිපනායනය කරලා තේ කලවම් කරලා ගෙවීම සම්බන්ධයෙන් අපි ඒක හෙලිදරව් කරපුවාම රමේෂ් පතරණ ඇමතිවරයා රුපියල් මිලියන 1000ක වන්දිල්ලලා අපෙන් එන්තරවාසිය වුණා. එහෙම ඇමතිවරු හිටපු රටක් මේක. කුෂිකර්මාන්තය මෙහෙම තියෙන එක ලොකු දෙයක්. මේ රටේ ගොවි ජනතාවගේ ජීවන වෘත්ති ඒක. කරන්න දෙයක් නැති හින්දා ගොවිතැන් කරන්නේ ජීවත් වෙන්න විදියක් නැහැ. අස්වනු ටික කලට වෙලාවට නිසි මිලට විකුණ ගන්න විදියක් නැහැ. අස්වනු නාස්ති වෙන්නේ ඒ නිසා. ඒ නිසා මේ පිළිබඳව මේ අස්ව මේ රටේ සමස්ත කෘෂි නිෂ්පාදන ආර්ථිකෙන් 152%ට ආසන්න ප්‍රමාණයක් විවිධ හේතු නිසා නාස්ති වෙනවා. ඒ නිසා මේ කෘෂිකර්මාන්තය ගොඩනගන්න අලුත් නවෝත්පාදන කෘෂිකර්මාන්තයම නෙමෙයි මේ රටේ සාම්ප්‍රදායිකත්වය තුළින් නවීනත්වය තුළින් මේ රටේ නිවැරදි වැඩපිළිලක් ඕනේ. ඒ නිසා කෘෂි ආර්ථික සංගණනයක් ඕනේ. ඒක බරපතල විදිහට සාකච්ඡා කළ යුතු දෙයක්. ඒ නිසා අපි ඉදිරියේදී සූදානම් ජනාධිපතිවරයා හෝ මේ පත්වෙච්ච ආණ්ඩුවට හෝ මේ රටේ අභිනවයෙන් පත්වෙච්ච කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියන්නේ මේ රටේ කෘෂිකර්මාන්තය වෙනස් මගකට අලුත් දිශාවකට යන්න ඕනේ. කෘෂි නිෂ්පාදන ආර්ථිකය ගොඩනගලා කෘෂි නිෂ්පාදන අපනයන ආර්ථිකයක් හදන්න පුළුවන්. ඒකට අවශ්‍ය සහයෝගය අපි දෙන්න සූදානම්. හැබැයි එහෙම කියලා පහුගිය කාලේ වෙච්ච ඇමතිවර කරපු තක්කඩිකම් ගොංකම් තකතිරුකම් මේ රටට අහිමි කරපු ධනය ඒ සියල්ල නැවතත් පත් කරගන්න කටයුතු කළ යුතුමයි. දැන් මේ වන විට ආර්ථික මධ්‍යස්ථානවල මිල ගණන් කොහොමද මෙවැනි බීජ අර්බුදයත් සමග? ඔව්, සාමාන්‍යයෙන් අපේ රටේ හැම එළවලුවක්ම ආර්ථික මධ්‍යස්ථානවල එකතු කරන්න එළවලු සහ පළතුරු විශේෂයෙන් පළතුරු අර්බුදයක් තියෙනවා. විශේෂයෙන් අපේ රටේ ගස් ලැබුව ගාව මේ වෙනකොට මුළුමනින්ම කඩාවැටලා තියෙනවා. ඒ වගේ පළතුරු වගාව මුළුමනින්ම කඩාවැටලා තියෙන පළතුරු ගොවියාද වෙනකොට ඈත් වෙලා තියෙනවා. එතකොට ආර්ථික මධ්‍යස්ථානවලට එකතු වන එළවලුව දැන් ඊයේ මිල ගණන් දමුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ වම්බටු කිලෝ එකක් රුපියල් 50කට වගේ මිලකට තමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට වෙනත් ආර්ථික මධ්‍යස්ථානවල හැම එකම 100ට වඩා මිල අඩු වෙලා තියෙනවා. හැබැයි ගොවියාට මේ නිෂ්පාදන වියදම නිෂ්පාදන පිරිවැය මේ එළවලු කිලෝ එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 70වත් 80වත් අතර ප්‍රමාණයක් තමයි යන්නේ. එතකොට නිතරම ගොවියා කරන්නේ ඒකට ට්‍රාන්ස්පෝර්ට් වියදම ප්‍රවාහන වියදමක් යනවා. ගොවියා ආර්ථික මධ්‍යස්ථානට ගේන්න ඕනේ. තමන්ගේ ගොවි ජනතාවගේ පවුලේ ඉන්න ශ්‍රමයාවත් ඇතුළත් වෙන්නේ නැතුව රුපියල් 30කට 40කට අඩුවෙන් තමයි පාඩුවේ. අර විලච්චිය පැත්තේ වට්ටක්ක ටික විකුණ ගන්න බැරුව වට්ටක්ක සම්පූර්ණ පාරවල් දිග ගොඩ ගහලා තිබ්බා. වට්ටක්ක කිලෝ එක අද වෙනකොට රුපියල් 30යි 40යි. හැබැයි නිෂ්පාදන වියදම ඊට වඩා වැඩි. ඒ නිසා මෙන්න මේ නිෂ්පාදන අලෙවි කිරීමේදී අස්වනුල්ට නිසි මිලක් දෙන්න ඕනේ. ඒ වගේම ගලෙන්බිඳුන වැව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගෙන බීලුණු වගා කරා අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් අද වෙනකොට බීලුණු ටික වගා විකුණ ගන්න විදියක් නැහැ. මේ වන විට බීලුණු දඹුල්ල ආශ්‍රිත ප්‍රදේශවල බීලුණු වල අස්වනු නෙල්ලා ඉවරයි. බීලුණු විකුණ ගන්න විදියක් නැහැ. පකිස්තාන් හා ඉන්දියන් බීලුණු රුපියල් 300යි වෙළඳපළට. හැබැයි රටට එනකොට බීලුණු කිලෝ එකක් රුපියල් 60යි 75යි. එතකොට මේක අතරමැදියා ගසා කන මේව එකක් තියෙනවා. දැන් පෞගිය කාලේ කැප්පටිපොළ ආර්ථික මධ්‍යස්ථානයේ බෝංචි කිලෝ එක රුපියල් 100ට යනකොට කැරට් කිලෝ එක රුපියල් 120ට යනකොට මේ කොළඹ මේ කොළඹට ගේනකොට ආර්ථික මධ්‍යස්ථානයේ තොගමිල රුපියල් 350යි. හැබැයි කොළඹ ඉඳලා අර පෑලියගොඩ තිබ්බ ආර්ථික මධ්‍යස්ථානයේ ඉඳලා ආර්ථික මධ්‍යස්ථාන නෙමෙයි වෙළඳපොළේ ඉඳලා මාකට් එකේ ඉඳලා නාරාහිම්පිට ආර්ථික මධ්‍යස්ථානයට එනකොට කැරට් කිලෝ එක රුපියල් 700යි. කිලෝමීටර 10යි විනාඩි 20ක් යන්නේ නෑ දුර. එතකොට කොහොමද එහෙම වෙන්නේ? ඒ නිසා මේ පිළිබඳ විමර්ශනය කරන හැම වෙලාවෙම පාරිභෝගිකයන් දැන් අපේ ආණ්ඩු කරේ පහුගිය කාලේ වෙළඳ ඇමතිවරු කරේ අත යට කොමිස් මුදල් මත වෙළඳ මාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ මුදල් මත
පාරිභෝගිකයට අඩුවෙන් කවන්න කියලා හාල්ලට ඉඳන් මිල ගියපු ගමන් බිත්තරේ ඉඳන් ඔක්කොම ගඩා වැටිලා පිටරටින් ගෙන්නවා කොමිෂ් මත. දැන් බිත්තර විලඳපොලේ මිල අඩු වෙලා තියෙනවානේ රුපියල් 10ක. අපිට ලැබිච්ච ආරංචිය තමයි බිත්තරේකින් රුපියල් 7.50ක කොමිෂ් මුදලක් තිබුණා ඉන්දියන් බිත්තර ගෙන්නපු එකෙන් ආනයනෙකින්. ඒ නිසා මේවා පවා මේවා කරනවා. ඒ නිසා මේ අතරමැදියා ගසා කන ඒවා නවත්තන්න ඕනේ. ඒ වගේම අස්සොණු ටික විකුණා ගන්න ගොවියාට නිසි මිලක් ලැබෙන්න ඕනේ. ඒ නිසා අද වෙනකොට එළවලු පහුගිය කාලේ ජනාධිපතිවරණ සමය නිසා එළවලු ආනයනය කිරීම අපි මේ ෂෝට් සමය වෙන මෙහෙට තදාසන්න ප්‍රදේශවලට ගෙනීමේදී ප්‍රවාහන කටයුතු නැහිච්චා තිබුණා. අද එළවලු මිල ගණන් අඩුයි. හැබැයි ගොවියාට එළවලු ටික විකුණා ගන්නත් බෑ. මේවා ක්ෂණිකව විසඳිය යුතු ප්‍රශ්න. මේ රටේ ගොවි ජනතාව ඇතුළු සමස්ත ජනතාව අනුර කුමාර ජනාධිපතිවරයා කරගත්තේ අර අපි තියෙනවානේ මේ හක්කපටස් විසඳුම් ටිකක් ඕනේ කියලා. ඒ නිසා ජනාධිපතිවරයාට තියෙන්නේ ෂණිකව. ඒක හක්කපටස් කියන්නේ දැන් සතුද් වනසත්ත දඩේමේදී හක්කපටස් කියන එක දාන එක කාපු ගමන්ම සතා එතනම මැරෙනවා. ඒ නිසා මේ වෙලාවෙත් ගොවි ජනතාවට මේ මාස් කන්නේ නිසා ෂණික විසඳුම් ටිකක් ඕනේ. බීජ ප්‍රශ්නේ අන්න අර බීජ ටික අස්වනු ටික විකුණා ගන්න. එතකොට නිසි මිලක් මේ ටික ඕනේ. පොහොර ප්‍රශ්නේ, පොහොර සානාධාර පිළිබඳ ප්‍රශ්නේ ඒ ටික විසඳන්න ඕනේ.